ආයුබෝවන් දුවේ පුතේ අද අපි මේ සූදානම් වෙන්නේ 9 ශ්‍රේණිය ඉතිහාසය විෂයට අදාළව පාඩම් මාලාවේ තවත් එක පාඩමකින් ඔබ අප හමු වෙන්නේ. අපි අද සූදානම් වෙන්නේ 9 ශ්‍රේණියේ 3 වෙනි වාරයට નિયમિત පාඩමක මුල් පාඩමෙන් තමයි අද අපි හමුුණ ගැහෙන්නේ. දුවේ පුතේ මේ පාඩම ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට मेन्ने में मन दाला तीन ओगोलांड प्रदर्शने करला तीन दर्शने करला तीन पिंतूरे दिहा बेलू हम यां मदहसा कोगोलांड हितेन वैंती मतक्पेन वैंती अपी हदारान इतिहास पाड़ मकने इतिमे इतिहास विशेट अदालव अपी पियवरें पियवर इदरे येते अनवीट अपी में सूदानां वेन्ने 11 श्रेणी विभागेट सूदानां वेन्ने मूलम अडितालम अपि सकस् करगन्ने 9 श्रेणी एन्ने 9 श्रेणी सिट 11 श्रेणी दक्वा ऊ पाडम मालावे 11 श्रेणीट अदाल वेदगत पाडम टिकक अद मे माला पाडम मालाव तुलिन हदारन्न पुलुवन वेनवा होंदै दुवे पुते अद अपे पाडम गन अवदाने यमु करमु अद अपे पाडम गन कियन्न कलिन मेन्ने मे दर्शनय दिहा बैलुवोत ඔය ගොල්ලන්ට චූටි අදහසක් එනවා චූටි අදහසක් ආවට මේක ලොකු පරිවර්තනයක ආරම්භයක් විශාල පරිවර්තනයක ආරම්භයක් අපේ රටේ දුවේ පුතේ බලන්න මේ මාතෘකාව දිහා පස්වෙනි පරිච්ඡේදයෙන් එහෙම නැත්නම් නිපුණතාවය තුලින් අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හා ජාතික නිදහස් ව්‍යාපාර පිළිබඳව හදාරන්න එතකොට මෙන්න මේ පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන කරුණු කාරණා සියල්ලක්ම ඉදිරියේදී අපි තව අවුරුදු දෙකකින් සූදානම් වෙන උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගයේදී අත්වලක් වෙනවා. අන්න ඒ සඳහා අපි හොඳින් මේ පාඩම අධ්‍යයනය කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. හොඳයි දුවේ පුතේ මේ පාඩමේ අපි පළවෙනියට අපි ඉගෙන ගන්න ඕනේ मूल पाडम समग संबंध करला बेलुवोत मे पाडम तुलिन अपि मीट कालिन इगन गत्त पाडम वल यम अदहसक लबा गंड पुलुवा ओगलन हुरु पुरुदुई मे 1815 केन वर्षे एहेम नेद दुवला पुताला होंदिन दन्नवा 1815 अपे लंकावे विशेष सिदुवीमक सिदुविना एन्ने सिदुवी महा संबंधव तमई मेन्न मे अद पाडमे इदिरियट यन्ने ඒ අඩිතාලම අපි ඒ පාඩමේ අඩිතාලම සකස් වෙන්නේ මෙන්න මේ 1815 උඩරට රාජධානී යටත් කර ගැනීම කියන පාඩම තුලින් මේ කවුද යටත් කරගත්තේ කවුරුන් විසින්ද මේ කටයුතු සිදු කළේ ඒකට සම්බන්ධ වුණේ කවුද සම්බන්ධ වූ ඉන්නවා විශේෂයෙන් ලංකාවේ අතීතේ හිටපු ඉහළ හදල ප්‍රධානී එක්ක බ්‍රිතාන්‍යයට අත්විදිත පාලනයක් අපේ රටේ තිබුණා ඔයගොල්ලෝ දන්නවා අපි මෙන්න මෙහෙන් බලමු මේ ප්‍රතිසංස්කරණවල පසුබිමේදී අපි මෙන්න මෙතන බලන්න 1815 උඩ රට ගිවිසුම මෙන්න මේ ගිවිසුම තුලින් අපේ ලංකාවේ විශාල පෙරලියක් සිදු වුණා ඔයගොල්ලෝ දන්නවා මීට කලින් පාඩම්වල ඉගෙනගෙන තියෙනවා ලංකාවේ ජාතික පුනරුද ව්‍යාපාරේ 9 ශ්‍රේණියේ පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ පාඩම් කරද්දී ඕගොල්ලෝ හදාරලා තියෙනවා පුනරුද ව්‍යාපාරයේදී මෙන්න මේ උඩරට ගිවිසුම ගැන සඳහන් වෙනවා 1815 උඩරට ගිවිසුම ඇති කර ගැනීමට පෙර නොඑක ආකාරයේ වෙනස්කම් අපේ ලංකාවේ සිද්ධ වුණා මුලින්ම මම ඉදිරියේදී මේ පාඩමේදී පෙන්නනවා ලංකාවේ කොයි ප්‍රදේශද මේ ලංකාවේ ලංකාවේ මේ කුඩා දිවයිනේ කුමන ප්‍රදේශවල වලද බ්‍රිතාන්‍යයට අත්විත පිහිටුවා ගත්තේ ඊන් පස්සේ ක්‍රමක්‍රමයෙන් අධිරාජ්‍ය පිහිටුවා ගත්තේ කොහොමද මධ්‍ය කඳුකරයේ තෙක් ආවේ කොහොමද උඩරට රාජධානිය තෙක් ආවේ කොහොමද කියන එක මේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන් අපි බලමු 1815 ඒ ගිවිසුම අනුව මොකද්ද සිදු වුණේ කියලා දුවේ පුතේ මේ 1815 මාර්තු 2 වෙනි දින තමයි මේ විශේෂ සිදුවීම සිදු වුණේ. අද වෙනකොට අපි මේ ගිවිසුම තුලින්
යහපත් ප්‍රතිඵලක් දකින්නවා අයහපත් ප්‍රතිඵලක් දකින්නවා ඒ කොහොම නමුත් අපි මේ ප්‍රතිසංස්කරණය මේ ගිවිසුම තුලින් තමයි ඉස්සරහට ඉස්සරහට අපේ ජීවිත අපේ ආර්ථික රටාව සමාජ ආර්ථික රටාව සියල්ලක්ම හැඩගැහිලා තියෙන්නේ දෙවෙනි දින කවුද මේකට සම්බන්ධ වුනේ කියලා ඒ කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ යටත් විජිතයක් කියලා කියන්නේ අතීතයේ අපි දන්නවා මුල් පාඩම් වලින් ඕගොල්ලෝ ඉගෙන ගත්තා ලෝකේ බොහෝ රටවල් ඒ වගේම බොහෝ රටවල් කිව්වහම ප්‍රධාන වෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රධාන වෙන්නේ බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය තමයි යටත් විජිතකරණේ ආරම්භය සිද්ධ කරේ බ්‍රිතාන්‍ය වෙනත් රට යටත් විජිතකරණේ කියලා කියන්නේ වෙනත් රටවල් මේ යටත් කරගෙන තමන්ගේ අධිරාජ්‍ය පිහිටුවා ගන්නවා යම් යම් අරමුණු මුල් කරගෙන ඒ අරමුණු වෙලඳාම වෙන්න පුළුවන් කුළුබඩු ආදිය වෙලඳාම මුල් කරගත්තු දේවල් වෙන්න පුළුවන් වෙනත් ස්වාභාවික සම්පත් වෙන්න පුළුවන් අන්න ඒ වගේ නොඑක ආකාරයේ අරමුණු මුල් කරගෙන තමයි මේ බ්‍රිතාන්‍ය යටත් විජිත පිහිටුවා ගත්තේ ඒ අනුව අපේ ලංකාවත් 1815 මාර්තු 2 වෙනි දින සම්බන්ධ වුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඒ වනම හිටපු බ්‍රවුන් රික් ආණ්ඩුකාරවරයා සහ රදළ ප්‍රධානී මේ රදළ ප්‍රධානීන් කියලා කියන්නේ ඒ වෙනකොට ලංකාවේ හිටපු සමාජයේ හිටපු ජනතාව මිනිස්සු නියෝජනය කරමින් තමයි මේ රදළ ප්‍රධානීන් මේ ගිවිසුමට සම්බන්ධ වෙන්නේ ඊළඟට මේ ගිවිසුමේදී ගිවිසුම සිදු වෙලා තියෙන්නේ මහනුවර මගුල් මඩුවේදී කියලා කියනවා මහනුවර මගුල් මඩුව කියන්නේ අපි ඉදිරියේදී මම පෙන්වන්නම් ඕගොල්ලන්ට මගුල් මඩුව කියලා කියන්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලන සමයේ වගේම මහනුවර රාජධානි සමයේ රාජ්‍ය සභා මණ්ඩපය කියනවා ඒ කියන්නේ රාජයේ සිය මේ රාජධානියේ අගනගරේ රජවරුන්ගේ සියලුම විශේෂ උත්සව පවත්වන්නේ මෙන්න මේ මගුල් මඩුවේදී ඒක තමයි රාජසභා මණ්ඩපය කියලා කියන්නේ මේ රාජසභා මණ්ඩපය අපි බලමු මෙන්න මේ වීඩියෝ පටයේ තුලින් බලන්න මේ වීඩියෝ පටයේදී ඕගලන්ට දිස් වෙන්නේ රාජසභා මණ්ඩපයේ දර්ශනයක් විශේෂ ගොඩනැගිල්ල මේකේ කැටයම් සම්බන්ධව විශේෂ කරුණු තියෙනවා ඒ වෙනත් පාඩම් වලට සම්බන්ධව ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් මේක තමයි මෙන්න මේ මගුල් මඩුවේදී තමයි මහනුවර දනදා මාලිගා වන්දනා කරන්න ගියපුවාම ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් මෙන්න මේ මගුල් මඩුවේදී තමයි 1815 ගිවිසුම සංකරේ පසුබිම් දර්ශනයක් මෙන්න මේ තුලින් ඕගොල්ලන්ට දැක ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට තමයි රාජසභා මණ්ඩපයේ දර්ශනය දිස්වන්නේ එතකොට මෙන්න මේ 1815 ගිවිසුමේදී අපට යම් යම් දේවල් පිළිබඳ කනගාටුදායක තත්වයන් නැති වුණා. ඒ කාලෙදී හිටියා වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් කියලා කියන්නේ අපේ ආගම ජාතිය වෙනුවෙන් අද පද මෙන්ම අතීතයේදීත් බෞද්ධ ආගමිකයන් විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා මේ ආගම රට දැය සම්බන්ධයෙන් විශේෂයෙන් මැදිහත් වී කටයුතු කරලා තියෙනවා. ඒ අනුව වාරියපුල ශ්‍රී සුමංගල හිමියන් විශේෂ සිදුවීමක් කරා දුවේ පුතේ මේ අවස්ථාවේදී මේ 1815 ගිවිසුම සංකරණ වෙලාවේ මොකද කරේ බ්‍රිතාන්‍ය රජය බ්‍රිතාන්‍ය කොඩිය එසෙව්වා. ඇයි මේ අපේ ලංකාව ඒ රටට යටත් කරගන්නා නිසා ඒ වෙලාවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ට ලොකු කැක්කුමක් අපේ රාජ්‍ය වෙනුවෙන් ලොකු කැක්කුමක් ආවා. ඇයි වේදනාවක් එනවා? අපිට වේදනාවක් එනවා. ඇයි මේ රාජ්‍ය යටත් වෙනවනේ බ්‍රිතාන්‍යයට? ඉතින් මේ අහම්බෙන් වගේ සිදුවෙන දෙයක්. එන්නේ නිසා මොකද කරේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්? ඒ කොඩිය ඔසවන වෙලාවේ බ්‍රිතාන්‍යයන් ඒ කොඩිය බ්‍රිතාන්‍ය කොඩිය ඔසවන වෙලාවේ මොකද කරේ? ඒ කොඩිය පහත දාලා බිම දැම්. බිම දාලා අපේ ජාතික කොඩිය එසෙව්වා කියන කතාව
ඔගොල්ලෝ අහලා තියෙන. ඉතින් දුවේ පුතේ මේ වගේ සිදුවීමක් ඇයි? ඒ හැඟීමක් එන්නේ ඇයි? අපිට වේදනාවක් එනවා අපේ රට ජාතිය අපේ සම්පත් අපේ අනාගත පරපුර බටහිර ජාතීන්ට බ්‍රිතාන්‍යයට යටත් කරගත්තාම අනාගතය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කාලේ නොඑක් නොඑක් උද්ඝෝෂණ ව්‍යාපාරත් සිද්ධ වුණා. ඒ අතර ඔය උඩරට රාජධානී හිටපු වැඩවිසු ස්වාමීන් වහන්සේ නමක් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මුල් පාඩම් වලින් දැනගන්න ඇති ගීතයක් කවි පදවැලක් ගොතලා තියෙනවා. ඒ වේදනාව නිසා මොකද්ද ස්වාභාවික සිද්ධියක් මුල් කරගෙන මං කියන්නම් ඒ ගීතය ඕගොල්ලත් මේ ගීතය තාලයට ගායනා කරොත් තමයි පුතේ අපිට මේක මේ පිළිබඳ හැඟීමක් වගේම එඩිතර බව කොහොම හරි අපි මේ රට ජාතිය බේරගන්න ඕනේ කියන හැඟීම එන්නේ. මෙන්න මෙහෙම කියනවා අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ මොකද මේ උනේ අපේ කරුමේ අපට වෙන්නේ මොකක් වෙයිද? ඒ එක්කම කියනවා රජෙක් ලැබුණොතින් කිරිබත් උයන්නම් පෙරහැර පවත්වන්නම් සාදුනා දෙන් ගිගුම් දෙන්නම් බලන්න දුවේ පුතේ කොච්චර හැඟීමක් එනවද මොනතරම් වේදනාවකින්ද මේ ගීතය ගේන්නේ. ඒකේ කියවෙනවා රජෙක් නැති අඩුවක් ගැන. ඇයි මේ රජෙක් නැති වුනේ? මේකට හේතුවක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා උඩරට රාජධානියේ අවසාන පාලකයා රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මේ රජු පාලනයේ මතභේද මත ආණ්ඩුවේ රජයේ පාලනයේ මතභේද මත මේ රජුට සැඟවිලා සිටින සිද්ධ වුණා. ඊට පස්සේ ඒ කලකෝලාහල මැද්දේ මොකද කරේ උඩරට හිටපු නායකයින්ගේ රදල ප්‍රධානීන්ගේ උදව්වෙන්ම තමයි මේ ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගත්තේ. හැබැයි මේ ඉංග්‍රීසීන් යටත් කරගත්තට පස්සේ දැනුණා රජෙක් නැති අඩුව අරාජිකභාවය. මොකද්ද පුතේ අරාජිකභාවයක් කියලා කියන්නේ? රජෙක් නැහැ. රජෙක් නැත්නම් අපේ මේ දුක් ගැනවිල්ල කාටද කියන්නේ? අන්නේ ඒ නිසා ඒ වාගේ හැඟීමක් වේදනාවක් ආවා. අපිට දැනෙනවා නේද පුතේ අපේ තාත්තා හරි අම්මා හරි අපි නැති වෙදී අම්මා හරි නැති වෙලාවක අපේ අනිත් පවුලේ කට්ටිය ඉන්නවා අක්කලා අයියලා සහෝදරයෝ ඉන්නවා ඒ ඉන්නකොට මොනවා හරි අපිට අසාධාරණයක් වුණොත් තේරෙනවා අනේ මට තාත්තා හිටියේ නම් මේ වෙලාවේ අම්මා හිටියා නම් මේ වෙලාවේ කියලා හිතෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ මෙන්න මේ දේ මේ සිදුවීම අරාජික බව. රජෙක් නැ දුක් ගැනවිලි කියන්න කෙනෙක් නැ. හැබැයි රාජසිංහ රජුරුව අපිට අහිමුනේ එතුමා කෲර පාලකයෙක් කියලා අපි දැනගෙන හිටියා. අපි පාඩම් වල ඉගෙනගෙන තියෙනවා ඒ කෲරකම් මීට කලින් පාඩම් වලදී මුල් පාඩම් වලදී ඔයගොල්ලෝ ඉගෙනගත්. අන්න ඒ නිසා දුවේ පුතේ ඒක වෙනම දෙයක්. ඒ කෲර බව සමහර විට හොඳ වෙන්නත් පුළුවන්. සමහර විට ඒක යම් යම් අයට දැනෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ නිසා තමයි අපිට රජෙක් අහිමි වුනේ. ඊට පස්සේ අපිට වුවමනාව තියෙනවා දැන් රජෙක් හිටියනම් අපිට මෙහෙම වෙන්නේ අපේ රට ජාතිය පාවා දීමක් තමයි එතන සිද්ධ වුනේ කියලා ඔයගොල්ලෝ දන්නවා. හොඳයි දුවේ පුතේ ඔන්න ඔය වගේ පසුබිමක තමයි ලංකාවේ 1815 උඩරට රාජධානිය උඩරට ගිවිසුමගෙන් අස්සම් කළා ඒ රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට නතු කරගත්තා. අපි බලමු ඊට පස්සේ මොනවද මේකේ වගන්ති කියලා. වගන්ති කීපයක්ම තියෙනවා. ඒ වගන්ති වලින් කියන්නේ මෙන්න මේ රාජධානියේ පාලන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? කොයි කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක.
एक वगांति व्यंकर लतीन ए वगांति वलिन एक देख तुन कियन वगांति गत्ताहम एक कियनवा श्री विक्रम राज सिंह सर्जुट हा ओंगे ज्ञातींट उडराट सिंहासने तिबु सियलु आयती नहो शिवन बाब मिम पासे राजधानी किसीम देखट मेदिहत्न बे राज सिंह राजुरो सेंगवीला हिंदलावत मीर पासे राजधानी उडराट राजधानी किसीम देखट संबंध वेन्न बे कियन एक एतुमा ईर पासे रदल परपुर श्री विक्रम राज सिंह रज्जुर अंगे रदल परपुर तवम इन इतकोट मे गीसु असंकर्ण वेला इतकोट ए गोल्लांड मे पीली बंद आईती प्रकाश कर गीसुम कसंकर मे सियाल करे ब्रिथान्यट वासीदायक आकार हाई अभी बल में लंगड़कीनवा उड़राट गीसुमे हतर वेनिवगांति अरे मूल वगांती गोड़ा तेना द्वीपते विस्तर ඒ ගිවිසුම මීට කලින් පාඩමකදී ඔයගොල්ලන්ට කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ වෙනකොට හදාාරලා තියෙනවා. ඒ නිසා ඒ ගිවිසුම පිළිබඳ මම ගොඩාක් කතා කරන්නේ නැහැ. මෙන්න මේ චුට්ටක් මේ සම්බන්ධ වෙන්න ඕනේ අපි. මේකට පසුබිමක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා අපි මතක් කිරීමක් මේ කරන්නේ. හොඳයි. හතරවෙනි වගන්තියෙන් කියවෙනවා උඩරට රාජධානිය ඉංග්‍රීසි ආණ්ඩුවට යටත් බව ප්‍රකාශ වෙනවා. ඔන්න මේ උඩරට රාජධානිය ආය ඔබලාට අයිති නැහැ. මේක අපේ කියන ප්‍රකාශය කරන්නේ මේ හතරවන වගන්තිය ඉංග්‍රීසි පාලනය. ඉංග්‍රීසි පාලනය ගැන කොහොමද පාලනය කරන්නේ මං අපි ඒ වෙනුවට ආණ්ඩුකාරවරු පත් කරනවා ඉදිරියේදී අපි කතා කරනවා ආණ්ඩුකාරවරු පත් කරනවා පළාත් වලට බෙදනවා ඒ වගේම ඒ පාලනය කරලා ඊට පස්සේ කොහොමද කටයුතු කරගෙන යන්නේ කියලා. ඉංග්‍රීසි පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය පාලනය පිළිබඳ තමයි කතා කරන්නේ. ඊළඟට කියවෙනවා ඊළඟ වගන්ති අපි බලමු උඩරට ගිසුමේ පස්වන වගන්ති. වගන්ති වෙන වෙනම ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් සමහර වෙලාවට මේ උඩරට ගිවිසුම පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් සිංහල පරිවර්තනයක් ඔයගොල්ලෝ දූපතේ දැකලා තියෙනවද දන්නේ. ඒක දැක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්න ඉතිහාස විෂය භාර ගුරුතුමියගෙන් අහලා දැනගන්න මේ උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තනයක් දැන් प्रकाश वेला तीन पारिवर्तन बलान पुलवा एक बेलू हम तमाय अपिट मे पीलिबंद हंगी तवा तवा वेडिवे इति एक कियवांड हाय पासन वगांती मुखाद कील बल बुद्ध शासने हा देवागम खड़न पवात्वागनी अनुभव देवागम की अपी देवत्व अदहन देवती विशेष बुद्ध शासने की हम एक उलटती अंडोने बुद्ध शासने अपे उतुम आगम විදිහට අපි සලකනවා බුද්ධ ශාසනය. එතකොට ඒ වගේම දේවාගම අපි නොඑක් ඇදහිලි පවත්වනවා. ඒ මුල් කාලේ අර මුල් යුගවලදී ඇති කරගත්තේ ඇදහිලි ක්‍රම දිගටම පවත්වාගෙන යාම සඳහා අපි පොඩි පොඩි ඒවා ස්ථිර කරගන්න බවක් තියෙනවා. අපි වෘක්ෂ වන්දනාව කරා. ඊට පස්සේ මේ ඒ වෘක්ෂ වන්දනා තුලින් දෙවියෙක් ආරූඪ කර ගන්නවා මේ දෙවිවරු වෘක්ෂ දේව වන්දනාව. එතකොට ඒ තුලින් අපි ඒ දේවාල දේවාගම් තියෙනවා නොඑක ආකාරයේ දෙවිවරු මේ අපි ආරක්ෂා කරන දෙවිවරු ගැන අපි විශ්වාසයක් තියෙනවා. ඒව තියෙන්නේ මේ අපි ළඟ අපේ අපි හැමෝම ළඟ තියෙනවා. ඉතින් මේක බ්‍රිතාන්‍ය ජාතියින් මේ හැඟීම තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. සමට ඒගොල්ල විශ්වාස කරන යම් යම් ආගම දහම් තියෙනවා. එතකොට මේ අපේ ආගම ගැන අපේ මේ දේවාගම් කඩනකොට පවත්වාගෙන යනවා කියලා හැබැයි පොරොන්දුරා බ්‍රිතාන්‍ය ජාතියින් පොරොන්දුරා. ඇයි මේ රාජ්‍ය උඩරට රාජ්‍ය අටක් කරගෙන ක්‍රමක්‍රමයෙන් දැන් මේ වෙනකොට ඒගොල්ල මේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන ඉන්නේ. දැන් ගොලන් ටිකයි තියෙන උඩරට අල්ලගන්න. ඇයි ඒගොල්ලන්ට බාධාවක් මේ උඩරට රාජධානී. ඒ මොකද පුතේ බාධාවක් ඇති වෙන්නේ? වෙරළ සම්බන්ධතා පවත්වා ගන්න බෑ මැද කඳු කරේ නිසා. ඉස්සරහදී අපි මම පෙන්නන ඕගොල්ලන්ට සිටියෙම. ඒ සිටියෙමෙන් අපිට හොයා ගන්න පුළුවන් මේ උඩරට රාජධානී නිසා වෙරළ ආසන්නයේ අරහෙන්ති ගෝකණ්ණ වරාය මේ පැත්තෙන් මේ මහතිත්ත ඔය වගේ වරායන් හා සම්බන්ධ වෙන්න කොළඹ ප්‍රධාන වශයෙන් කොළඹ වරාය ඕවා වරායන් සම්බන්ධ කරන වෙරළ ආසන්නයේ ඒවා ඒ සම්බන්ධතා පවත්වාගෙන යන්න බෑ. අන්න ඒ නිසා තමයි ඒගොල්ලන්ට උවමනා වුණා මේ උඩරට රාජධානියක් කොහොම හරි අත්පත් කරගන්න ඕනේ කියන එක.
ඉතින් අන්න ඒ නිසා බෞද්ධයන්ගේ සිංහල ජාතීන්ගේ ඒ ආගම දහම ගැන බාධාවක් නොකොට ඒගොල්ලන් ඒවා දිගටම පවත්වාගෙන යන්න ඉඩ දීලා අපේ කටයුතු කරගන්න තමයි ඒගොල්ල අවස්ථාව සලසා ගත්තේ. මොකද්ද අපේ රටේ තියෙන වටිනා සම්පත් කුළුබඩු ඒ වගේම අපි හොඳ තියෙනවා මේ භූමිය සරු භූමියක් තියෙනවා. ඒ ගැන අපි ඉස්සෙල්ලාත් පස්සේ කතා කරනවා. එතකොට අන්න ඒවෙන් ප්‍රයෝජන ගන්න ඕන නිසා භික්ෂුන් වහන්සේලා විහාරස්ථාන වලට කිසිදු හානියක් කරන්නේ නැහැ කිව්වා. ඔයගොල්ලෝ මේවෙන් දන්නවා අනුරාධපුර පොළොන්නරු සමයේ අපේ රටේ ආක්‍රමණිකයන් කාලිංග මාග වැනි ආක්‍රමණිකයන් විශාල වශයෙන් අපේ සම්පත් විනාශ කරා. පොළොන්නරු රාජධානිය බිඳ වැටුණා. ක්‍රමක්‍රමයෙන් අපේ රාජධානිය ඊට දෙසට සංක්‍රමණය වෙලා මේ මහනුවර රාජධානිය ආරම්භ කළා. එතකොට විහාරස්ථාන දේවාල වලට කිසිදු හානියක් කරන්නේ නැහැ කියන ඒ විශ්වාසයේ ශ්‍රී ලාංකිකයන් තුල ඇති කරා මේ ගිවිසුම යටතේ. ඒක වගන්තියකින් පෙන්නවා. එහෙම වගන්තියකින් පෙන්නුවොත් ඒ සම්බන්ධව කටයුතු කරන්න බැරි බව අපේ නායකයෝ තේරුම් ගත්තා. ඊළඟට තව වගන්තියක් වගන්ති තියෙනවා. සෙසු වගන්ති කියලා මම පෙන්නලා තියෙනවා. අපේ භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානවලට දේවාලවලට හානියක් නොකරන බව අපේ ජනතාවගේ ශ්‍රී ලාංකිකයින්ගේ බෞද්ධයින්ගේ රදල ප්‍රධානීන්ගේ විශ්වාසය තිබුණා. ඒ විශ්වාසය ඇති කරා මෙන්න මේ පස්වන වගන්තිය තුලින්. ඊට පස්සේ සෙසු වගන්ති කියලා කියන්නේ මං පෙන්නනවා එතනම සෙසු වගන්ති කියන එකක්. සෙසු වගන්ති වලින් පෙන්නන්නේ උඩරට රාජධානියේ අධිකරණ කටයුතු සම්බන්ධයෙන්. වරදි කරන්නන් කවුද? ඒ වැරදි කරන්නාන්ට දඬුවම් පමුණුවන්නේ කවුද? දඬුවම් මොනවද කියන එක තීරණය කරන්නේ බ්‍රිතාන්‍ය රාජයේ. බ්‍රිතාන්‍ය ඒ සඳහා පත් කරපු හිටි කරලා තියෙන නිලධාරීන් තමයි ඒ සම්බන්ධව කටයුතු කරන්නේ. හොඳයි දුවේ පුතේ, ඊට පස්සේ අපි මේ පාඩමේ මෙන්න මේ 1815 සිට 1948 දක්වා වසර 133 අපේ රාජ්‍ය පාලනය කරා කවුද? බ්‍රිතාන්‍ය රජය. ඒ කියන්නේ අපි යටත් වෙලා හිටියා බ්‍රිතාන්‍යයට කියන එකයි. 133. ඒ කාලය තුල නොඑක් ආකාරي වරින් වර නොඑක් ප්‍රතිසංස්කරණ ඇති කරන්න පටන් ගත්තා. ඒකට හේතුව මේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව පොරොන්දු වෙච්ච ආකාරයටම අපේ රටේ යම් යම් කටයුතු සිදු කරන්න බැරි වුණා. අන්න ඒ නිසා තමයි දුවේ පුතේ මෙන්න මේ විදිහේ උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරේ විටින් විට. හැබැයි ඒ වගේ ප්‍රතිඵල දැක්කා. ඕගොල්ලෝ දන්නවා, අපි බලමු මොනවද ඒ ව්‍යාපාර කියලා. සටන් ව්‍යාපාර, උද්ඝෝෂණ ව්‍යාපාර, ප්‍රතිසංස්කරණ. ප්‍රතිසංස්කරණ ඇති කරේ උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි ප්‍රතිසංස්කරණ ඇති කරේ. අපි බලමු මේ සම්බන්ධතාවය. මේ දැන් අපි අර කියන්නේ අම්මට මොනව හරි ඕන වුණාම අඬලා මේ රණ්ඩු කරාම අපිට අවශ්‍යදී අපිට ලැබෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ මෙතෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය රජයේ විසින් නොඑක් ආකාරයේ අපේ රටේ නොඑක් විදිහේ ප්‍රතිසංස්කරණ කරාම ඒකේ මොන යම් හෝ අඩුපාඩුවක් දැක්කොත් මොකද වෙන්නේ? ඒ සඳහා ඉල්ලීම් කරනවා. මේ විදිහට කරොත් හොඳයි, මේ විදිහට කරොත් හොඳයි. ඊට පස්සේ ඒවා සඳහා ප්‍රතිසංස්කරණ කරනවා. ඒ කොහොම නමුත් අපිට දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා 1948 මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රතිඵලයක් වශයෙන් 1948 දී නිදහස ලැබෙනවා. ඒ පිළිබඳ මෙන්න මේ දක්වා අපි නොඑක ආකාරයේ ප්‍රතිසංස්කරණ තියෙනවා. අපි බලුමෙන් එකක් අපි කතා කරමු. විටින් විට උද්ඝෝෂණවල ප්‍රතිඵල වශයෙන් විටින් විට ප්‍රතිසංස්කරණ ඇති කරා එකක් තමයි 1833 කෝල් ග්‍රූප් ප්‍රතිසංස්කරණය. මම මේ ප්‍රතිසංස්කරණ ටික ඔක්කොම ඔයගලන්ට මතක් කරලා දෙනවා. ඒ මතක් කරලා දෙන්නේ ඇයි? ඒ මතක් කරලා දෙන්නේ මේ අතර සම්බන්ධතාවයේ මේ පාඩම් පිළිබඳේ ගලා යාම අපිට ඕනේ නිසා. ඊළඟට 1910 ක්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඊළඟට 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 24 දී මැනින් ඩෙවොන්ෂයර් කියලා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඇති කරා. නම් 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඇති කරා. අවසාන වශයෙන් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඇති කරා.
මෙන්න මේ ප්‍රතිසංස්කරණ තුලින් තමයි අපේ රටේ විටින් විට නොයෙක් ආකාරයේ ඉල්ලීම් ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට හැකි වුණේ. අපි බලමු 1833 ඇති කරපු කෝල්බ්‍රුක් කාණ්ඩක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ. කෝල්බ්‍රුක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. මීට කලින් ඕගොල්ලෝ මේ පාඩම 8ේදී 7ේදී අහලා දැනගෙන ඇති. ඒ දැනගත්තු කොටස් වලට වඩා චුට්ටක් දුවේ පුතේ මේ පාඩමේදී ඉදිරියට යනවා. ඊටත් වඩා ඉදිරියට යනවා 11 ශ්‍රේණියේදී. ඒ නිසා අපි ටික ටික මේ ප්‍රතිසංස්කරණ දැනගෙන ඉගෙන ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. 833 කෝල්බ්‍රුක් කැමරන් කියන්නේ හේතුව දුවේ පුතේ මේ සියලුම කරුණුකාරණා සම්බන්ධ යටත් විජිතයන්ගේ සියලුම කරුණුකාරණා සම්බන්ධව තීරණ ගන්නේ කවුද? යටත් විජිත භාර ලේකම්වරයා. ලේකම්වරයෙක් පත් කරලා ඉන්නවා. මේ යටත් විජිත භාර ලේකම්වරයා විසින් WMG කෝල්බ්‍රුක් කියන පුද්ගලයා ලංකාවට එව්වා. WMG කෝල්බ්‍රුක්. ඔහුට ලංකාව පිළිබඳව ආර්ථික හා පාලනය පිළිබඳ හොයන්න කියලා, තොරතුරු හොයන්න කියලා කරුණු බලන්න කියලා. ඇයි මේ විදිහට අපි ආර්ථික හා පාලනය පිළිබඳ හොයන්නේ? ඒකට හේතු තියෙනවා. ඇයි මේ යටත් විජිත භාර ලේකම්වරයා මේ වගේ ප්‍රතිසංස්කරණයක් ලංකාවේ ඇති කරේ? අපි බලමු ඊළඟට චාල්ස් හේ කැමරන්. ඔහුට නියම කරේ අධිකරණ කටයුතු පිළිබඳව සොයා බැලීමට. මෙන්න මේ දෙදෙනාට ලංකාව පිළිබඳ හොයලා බලලා කරුණු ඉදිරිපත් කිරීම සඳහා එවප කොමිසම හඳුන්වනවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. ඒ කොමිසම හඳුන්වනවා කෝල්බ්‍රුක් කොමිසම කියලා. හොඳට මතක තියාගන්න මේ පුජ්‍යලයෝ දෙන්නාගේ නම්. මේ කොමිෂන් සභාව අපි කියනවා කොමිසම කියලා. මේ කොමිසම ඇති කිරීමේදී විමර්ශනයට ලක් වූ ප්‍රධාන ශේෂ්ඨ දෙකක් තියෙනවා. එකක් තමයි රජයේ ආදායම් මාර්ග හා වියදම්. දෙවැනි එක ආර්ථික ශේෂ්ත්‍රය, අධිකරණ ශේෂ්ත්‍රය. ඇයි මේ රජයේ ආදායම් මාර්ග හා වියදම් පිළිබඳ හොයන්න කිව්වේ? විශේෂයෙන් ඇයි මේ ඒ ගැන අවධානය යොමු කරේ? බ්‍රිතාන්‍ය රජයට අපේ ලංකාවේ කියන්නේ යටත් විජිතයෙන් ලැබෙන ආදායම මදි. වියදම් ගොඩක් යනවා. ආදායමට වඩා වියදම වැඩි. මෙන්න මේ පිළිබඳ හොයලා බලන්න තමයි මේ කෝල්බ්‍රුක් කියන නියෝජිතයා ලංකාවට එව්වේ. ඊට පස්සේ ඒ වගේම ලංකාවේ මේ නොඑක් උද්ඝෝෂණ ව්‍යාපාර තියෙනවා. එහිදී ඒ කටයුතු පිළිබඳ සොයා බලන්න තමයි අධිකරණ කටයුතු පිළිබඳ සොයා බලන්න තමයි චාල්ස් හේ කැමරන් එව්වේ. ඒ මහතා එව්වේ. රජයේ ආදායම් මාර්ග හා වියදම් පිළිබඳ සොයා බැලීමත් අධිකරණ ශේෂ්ත්‍රය පිළිබඳ සොයා බැලීමත් සඳහා එවපු කොමිෂන් සභාව අපි කොමිසමේ නිර්දේශ ඇතුළත් යෝජනාවලිය හඳුන්වනවා දුවේ පුතේ. මෙන්න මේ විදිහට මොකද්ද කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ කියලා. කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ. ඒ නම් දෙකින් තමයි මේ ප්‍රතිසංස්කරණ හඳුන්වලා තියෙන්නේ. අපි බලමු ඇයි මේ අර මං කිව්වේ කලින් මේ ආදායම් වියදම් අතර සමපාතයක් වුණේ නෑ. වියදම් වැඩි වුණා, ආදායම් අඩු වුණා. ඒකට හේතු මොනවද කියලා අපි හොයලා බලමු. මේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුණාට පස්සේ ලංකාවේ මේ සිද්ධ වුණ විශේෂ දෙයක් තියෙනවා දුවේ පුතේ. අර ඉස්සලා අපි කියපු කතාව වගේ ලංකාව අවුරුදු 2000කට වැඩි කාලයක් ස්වාධීන රාජ්‍යයක් විදිහට අපේ ලංකාව පැවතියා. අවුරුදු 2000කට අධික කාලයක් ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන අපේ ලංකාව පාලනය කරා රජවරු. නමුත් මේ විටින් විට යුරෝපීය රටවල්වල යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණය සමග මේ ස්වාධීනත්වයට නොඑක් ආකාරයේ බාධා එල්ල වුණා. ඒ බාධා එල්ලවීම නිසා එල්ලවීම එක අවස්ථාවක් විතරයි මම මෙතෙන්දි කතා කරන්නේ. පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය. මේ බ්‍රිතාන්‍යයන් අපේ ලංකාවේ
ඇවිල්ලා මොකද කරේ ඉස්සල්ලාම කරපු දේ තමයි ලංකාවේ මුඩුබිම් 1840 මුඩුබිම් පනත කියලා එකක් ඇති කරා දුවේ පුතේ මොකද්ද මේ මුඩුබිම් පනත කියන්නේ මුඩුබිම් ඔයගොල්ලෝ අහලා තියෙනවද මුඩුබිම් කියන එක මුඩුබිම් කියන්නේ දුවේ පුතේ වගා නොකර නිකං මේ නිකරුණේ තියෙන ඉඩම් වලට අපි මුඩුබිම් කියන නම භාවිතා කරනවා මෙන්න මේ මුඩුබිම් කියලා බ්‍රිතාන්‍යයන් අර්ථවත් කළේ කොහොමද අවුරුදු 30ක් කට හෝ ආසන්න කාලයක් වගා නොකර තියනවා නම් අයිතිය පිළිබඳ පැහැදිලි අයිතියක් කියන්න බැයි නම් අන්න ඒවා මොකද කරේ රජයට පවරගත්තා රජයට පවරගත්තා රජය කියන්නේ කවුද බ්‍රිතාන්‍ය ආණ්ඩුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පවරගත්තා ඒ වෙනකොට දැන් ලංකාවේ පාලනය සඳහා ආණ්ඩුකාරවරු පත් කරලා ඉවල හිටියා ඒ ආණ්ඩුකාරවරු තමයි මේ සියලු කටයුතු සිදු කළේ ඒ මුඩුබිම් පනත මගින් ලංකාවේ වගා නොකළ ඒ වගේම වගා කරපුවා වෙන්නත් පුළුවන් ඒ වගේ අවුරුදු 30ක අයිතිය ප්‍රකාශ කරන්න බැරි නීත්‍යානුකූල අයිතියක් පෙන්වන්න බැරි ඒ කාලේ නීත්‍යානුකූල අයිතියක් පෙන්වන්න අමාරුයි දුවේ පුතේ දැන් නම් ඔප්පු ලියනවා ඒ වගේ තියෙනවා නමුත් ඒ කාලෙදී මේ නීත්‍යානුකූල අයිතියක් හිමි වෙලා තිබුණේ රදලයන්ට විතරයි සාමාන්‍ය ජනතාවට ඒ වගේ අයිතියක් තිබුණේ නැහැ අන්නේ ඒ ඉඩම් පවරගත්ත රජයට ඇයි පවරගත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවරගෙන විදේශිකයන් ඒවා විකුණනවා විකුණලා මොකද කරේ ඒ ඉඩම් වල මොනවද වගා කරේ වීද නැහැ ලංකාවේ මෙතෙක් ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා ඉවහල් වුණු වී කුඹුරු ඇතුළු සියල්ලක්ම රජයට පවරගත්තාම පවරගෙන ඒ වගේ ඇතිකලේ මොනවද උඩ රට ප්‍රදේශවල ඇතිකලේ මොනවද වතු වගාව විශේෂයෙන් මුලින්ම ඔයගොල්ලෝ දන්නවා කෝපි වගාව ලංකාවේ ආරම්භ කළා ඊට පස්සේ තේ වගාව මෙන්න මේ තේ වගාව ආරම්භ කරලා ඒ මුඩුබිම් කියලායි රජයට පවරාගත්තේ ඉඩම් විදේශිකයන් විකුණා විකුණා විකුණාට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ ලංකාවට ඇවිල්ලා මේ ඉඩම් වල තේ වගා කරා තේ වගා කරලා අපි ප්‍රතිසංස්කරණ යටතේ තව ඉස්සරහට කතා කරනවා මේ ඒ කරුණ ටිකක් තව දුරටත් කතා කරනවා ඒ පවරගෙන ඒ වගේ වගා කරා හැබැයි කෘෂි ආර්ථිකය තنين බිඳ වැටෙනවා ඉතින් දුවේ පුතේ මේ උඩ රට ප්‍රදේශවල තියෙන්නේ අපේ ලංකාවේ උඩ රට ප්‍රදේශ කියලා කියන්නේ ජල පෝෂක ප්‍රදේශයක් ඇයි ජල පෝෂක ප්‍රදේශයක් කියලා කියන්නේ මධ්‍ය කඳුකරේ අපේ සියලුම ගංගා ගලාගෙන යන්නේ මේ මධ්‍ය කඳුකරේ හරහා අරිය ජල වහන් රටාවක් ඔස්සේ මේ කඳු මේ ගංගා සියල්ලක් පෝෂණය වෙන්නේ මධ්‍ය කඳුකරේ ඒ ගංගාවල තියෙන ජලය මොකද උනේ අර එලිපෙහෙලි කරලා මාර්ග තැනුවා මේ තේ වගා කරා අදත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් අද ලංකාවේ අපේ මේ මේ තියෙනවා මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා මිනිසුන්ගේ මේ තේ පොල් රබර් වගේ වැඩි භෝග වගා කරනවා තේ වගාව නිරීක්ෂණය කරන්න අපි චාරිකා යනකොට මධ්‍ය කඳුකරේ යද්දී ඕගොල්ලන්ට දකින්න පේනවා ඉහළ කඳුකරේ ඈත මේ තියෙනවා එලිපෙහෙලි කරලා ඉතින් එලිපෙහෙලි කරන්නේ මොකටද තේ වගා කටයුතු සඳහා ඒකම තව ප්‍රතිවිපාකයක් අපිට සිද්ධ වෙනවා දුවේ පුතේ හොඳට නිරීක්ෂණය කරන්න අපේ ගංගාවල සමහර කාලවලදී දැන් ජලය සිඳිලා යනවා ඇයි එහෙම වෙන්නේ අර ජල පෝෂක ප්‍රදේශයට වෙච්ච හානි කරන හානි අපි විසින්ම මේ දේ සිදු කරන්නේ ඒකත් ඔයාලට කරන පණිවිඩයක් එතකොට දුවේ පුතේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයන් උඩ රට ප්‍රදේශවල තේ වගා කරනවත් සමගම වතු වගාව ලස්සනට සිද්ධ වුණා හැබැයි ජලය ක්‍රමක්‍රමයෙන් අඩු වුණා අර පහත් ප්‍රදේශවල තියෙන කුඹුරු වලට කුඹුරු ගොවිතැන් කරන්න තියෙන ජලය ටිකෙන් ටික අඩු වෙලා ගියා ඒකෙන් මොකද උනේ කෘෂි ආර්ථිකය බිඳ වැටීමට ඒක හේතුවක් වුණා ඒත් එක්කම වතු වගාව සඳහා මේ ගෙන්නගත්ත ඉන්දියාවෙන් වතු කම්කරුවන් එතකොට ලාංකිකයින්ගේ ශ්‍රමයට ඉල්ලුමක් නැති වේගනත් ගියා නැති වුණා ඒ වගේම ලංකාවේ මේ වන විට හිටපු සාමාන්‍ය ජනතාව මොකද සිදු කරේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයක් කියලා ලංකාවේ තිබුණා මොකද්ද අපේ වැඩ අපිම කරගන්න ක්‍රමයක් ඒ තිබ්බේ
හොඳට බලාගන්න ඔය පාඩම් වලදී ඒව හොඳින් අධ්‍යයනය කරන්න ඒක කාටවත් කරන බැලවැහෙරම බැලමෙහෙවර ක්‍රමක් කියලා හිතන්න එපා අපේ කාර්යයන් අපිම සිදු කරා වැව් වමනු ප්‍රතිසංස්කරණය කිරීම ඊළඟට ඒ වගා කටයුතු සඳහා ජල සංරක්ෂණ කටයුතු ඒ සියල්ලක්ම කරේ මේ අනිවාර්ය රාජකාරී සේවා ක්‍රමයේ යටතේ ඉතින් අන්න ඒ සේවා රාජකාරී ක්‍රමයේ මොකද උනේ නැති වෙලා ගියා ඇයි නැති කරේ බ්‍රිතාන්‍යයන් විසින් වෙනත් රටවලින් විදේශ ආයෝජකයන් වගා කටයුතු කරන්න ලංකාවට ගෙන්නපුවාම ඒගොල්ලන්ට වමනා වුණා ඒගොල්ලන්ගේ ඒ මිලදී ගැනීම සඳහා ගිය වියදම් පියවා ගන්න ඕනි ඒ නිසා ඒගොල්ලන් ආදායම් ලබන වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් පිරිසක් වමනා වුණා අන්න ඒ නිසා තමයි ඉන්දියා වතුකම් කරුවන් ලංකාවට ගෙන්නගත්තේ ඒගොල්ල වැටුපට වැඩ කරන මහන්සියලා වැඩ කරන පිරිසක් බවට පත් වුණා ඒ එක්කම නොඑක් නොඑක් ඉස්සරහට අපේ ලංකාවේ විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා සමාජයේ කම්කරු ගැටලු ආරවුල් ප්‍රශ්න උද්ඝෝෂණ වැඩ වර්ජන ඔවගේ ආරම්භය ඔන්න ඔතනින් පුතේ ආරම්භ වෙන්නේ ඉතින් කොහොම නමුත් මම අද මෙතෙන්දි කතා කරන්නේ ඔයගොල්ලන්ට මේ අපේ ස්වයං පෝෂිත ආර්ථික බිඳ වැටීමට පසුබිම කරුණු ප්‍රතිසංස්කරණ යෝජනා වලින් කොහොමද සිද්ධ වුනේ කියන එක කෝල් බ්‍රූප ප්‍රතිසංස්කරණ යෝජනා වලදී ව්‍යස් අපි කතා කරමු මේ 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 කරුණු එක තවත් කතා කරනවා ඇති කරා පළවෙනි යෝජනා ව්‍යස්සාදායක හා විධායක සභා පිහිටුවීම කියන එක ව්‍යස්සාදායක කියන්නේ මොකද්ද පුතේ විධායක කියන්නේ මොකද්ද ව්‍යවස්ථාදායකයක් කියලා කියන්නේ මොකද්ද රටක නීති සම්පාදනය කරන ආයතනය නීති කියලා කියන්නේ දැන් අපි අපි යම් යම් ආකාරයේ දේශපාලන මේ 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 වශයෙන් අපි මේ මැතිවරණ කාලවලදී විවිධාකාරයේ පොරොන්දු අපේ නායකින් දෙනවා ඒවා පාර්ලිමේන්තුව ගිහිලා පනතක් විදිහට සම්මත කරලා ඒවා නීතියක් බවට පත් වෙන්නේ නීති නීතිය සකස් කරන්නේ මෙන්න මේ ව්‍යවස්ථාදායකය කියන එක ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරන ආයතනය විධායකය කියන්නේ දුවේ පුතේ එම නීති ව්‍යවස්ථාදායකය විසින් සකස් කරන නීති ක්‍රියාත්මක කරන ආයතනය ඒවා ක්‍රියාත්මක කරන්නේ විධායක මණ්ඩලය මෙන්න මේ ව්‍යවස්ථාදායක හා විධායක සභා කියලා දෙකක් පිහිටුවා ආයතන දෙකක් පිහිටුවා ඇයි මේ මේ විදිහට ආයතන දෙකක් බ්‍රිතාන්‍යයන් විසින් පිහිටෙව්වේ කියලා අපි බලමු ඒ කරුණු කාරණා පස්සේ කතා කරමු දෙවෙනි ප්‍රතිසංස්කරණය තමයි උඩ රට හා පහත රට ප්‍රදේශ ඒකාබද්ධ වූ පාලන ක්‍රමය මේ වන විට ලංකාවේ පහත රට ප්‍රදේශ ඉංග්‍රීසීන් යටතට යටත් වුණා 1766 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන් විසින් අල්ලා ගන්න ලැබුවා ඒකම ඒ වන විට ලංකාවේ උඩ රට හොඳ ස්වාධීන රාජ්‍යයක් උඩ රට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැගිලා තිබුණා ඒ රාජ්‍ය තමයි බ්‍රිතාන්‍ය යටත් කරගත්තේ බ්‍රිතාන්‍ය යටත් කරගත්තට පස්සේ පහත රට ප්‍රදේශ වෙනම පාලනය කරන්න උනා උඩ රට ප්‍රදේශ වෙනම පාලනය කරන්න උනා වියදම් දෙකක් ඒ වියදම් දෙකක් ගිය නිසා තමයි වියදම් දෙකක් වුණාම තමයි රජයේ වියදම විශාල වශයෙන් වැඩි වුණේ ආදායම අඩුයි ඉතින් ඒ නිසා තමයි ඒ වියදම් හොයලා බලන්න ඒකම ලංකාවේ ඒ ආදායම් ලැබෙන මාර්ග ඇතිකරන්න කියලා තමයි මෙන්න මේ ප්‍රතිසංස්කරණ වලින් සිදු කරේ ඉතින් මේ දෙකම ඒකාබද්ධ කරපු පාලන ක්‍රමයක් ඇති කරන්න ඕනේ කියන එක මේ බ්‍රිතාන්‍යයේ මේ හෝල්බ්‍රූ කැමරම් ප්‍රතිසංස්කරණය තුලින් යෝජනා වුණා. ඒ විතරක් නෙවෙයි තවත් ප්‍රතිසංස්කරණයක් තියෙනවා. මොකද්ද? දිවයින පළාත් පහකට බෙදීම. මේ වන විට දුවේ පුතේ මුළු ලංකාව ගත්තාම දැන් මුළු ලංකාව බ්‍රිතාන්‍යයන් සතු වෙලා තිබුණේ මේ ලංකාව මේ ප්‍රදේශ මේ මේ කොටස් විදිහට ගත්තාම පාලන ප්‍රදේශ ගොඩක් තිබ්බා. 13ක් පමණ තිබ්බා පාලන ප්‍රදේශ මම ඉදිරියේදී ඔයගලන් මේ පාඩමේදී පෙන්නනවා මොනවද මේ පාලන ප්‍රදේශ කියලා. ඉතින් මේ පාලන ප්‍රදේශ පහක් පාලනය කරන එක අමාරුයි. ඒ පහක් පාලනය කරනකොට ඒ ජන්තවරයෙක් පත් කරන්න ඕනේ. ඒ පළාත් සියල්ලකටම සියලු පහසුකම් සපයන්න ඕනේ. අන්න ඒවා ඒ නිසා පළාත් පහකට වෙන් කරා සීමා කරා. පුළුල් වෙලා තිබ්බ ඒ පළාත් ක්‍රමය සීමා කරා පළාත් පහකට. ඊළඟට අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කරා. අර මම මුලින් කිව්වේ ඔන්න ඔය අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා කියන්නේ මං ඉදිරියේදී ඒකේ අර්ථකථනය කියනවා අන්නේ ප්‍රතිසංස්කරණය ඇති කරා. ඊළඟට ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය
පුරුල් කරන්න උත්සාහ ගත්තා. මෙන්න මේ සියලුම ප්‍රතිසංස්කරණ බ්‍රිතාන්‍යයන් විසින් කෝල් බ්‍රෝක් ප්‍රතිසංස්කරණ යටතේ ඇති කරේ අපේ වාසියටද අපිට එකෙන් යහපතක් උණු අවස්ථා බොහෝ තියෙනවා පුතේ. මේ ප්‍රතිසංස්කරණ දිහා බලපුවා. නමුත් මේ සියල්ල ඇති කරේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඔවුන්ගේ පාලනයේ පහසුව ආදායම් ලබා ගැනීම ඊළඟට මේ තව දුරටත් මේක මේ යටත් විජිතයේ පවත්වාගෙන යන්න කියන නොඑක් නොඑක් අරමුණු මුල් කරගෙන මේ තව තියෙනවා මේ වෙන මේ ප්‍රතිසංස්කරණ ඕගොල්ලන්ට මේකෙදි මේ රාජ්‍ය වෙළඳේ කාර්යකාරී අහෝසි කිරීම එහෙම තියෙනවා දුවේ පුතේ ඕගොල්ලන්ට ඒක මේ තව ඉස්සරහට 11 පන්තියට එහෙම යනකොට පුළුල්ව ඉගෙන ගන්න පුළුවන් අපි බලමු මේ මුලින් තියෙන ප්‍රතිසංස්කරණ පහ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න වෙනවා අපි බලමු ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම කියන ප්‍රතිසංස්කරණය ගත්තාම මේ ප්‍රතිසංස්කරණ සියල්ලකම මේ විශේෂ වූ කරුණු ටිකක් ගැබ් වෙලා තියෙනවා ඒ විශේෂ වූ කරුණු ඕගොල්ලෝ හොඳින් මතක තියාගන්න ඕනේ ඒ කරුණු වලින් කොටස් කොටස් විදිහට තමයි හිස්තැම් පුරවන්න ඊළඟට විස්තර ලියන්න ප්‍රතිසංස්කරණ යෝජනා දෙකක් සඳහන් කරන්න යනාදි වශයෙන් ප්‍රශ්න ඕගොල්ලන්ට එන්නේ විභාගෙට අන්න ඒ නිසා හොඳින් අධ්‍යයනය කරන්න හොඳයි දුවේ පුතේ ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවීම කියලා කියන්නේ අර මං කිව්වා ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදනය කරනවා විධායකයේ නීති ක්‍රියාත්මක කරනවා මේ සියලුම බලතල මෙතෙක් තිබුණේ කාටද මෙන්න ව්‍යවස්ථාදායක විධායක විතරක් නෙවෙයි අධිකරණ බලතල ආයතන තුනක බලතල තිබ්බේ කවුරු සතුවද ආණ්ඩුකාරවරයා සතුව ආණ්ඩුකාරවරයා එයාට විශාල බලතල ප්‍රමාණයක් හිමිලා තිබ්බා මෙන්න මේ නිසා රටේ පාලන කටයුතු වල නොඑක් නොඑක් ආකාරයේ ගැටලුකාරී මත්ත්වයන් මතුවුණා මේ වර්තමානයේ වෙන විටත් දුවේ පුතේ මේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියලා ආයතන තුනක් යටතේ තමයි පාලන කටයුතු සිදු වෙන්නේ ඒ පාලන කටයුතු මේ ඒ අතීතයේදී පටන් විකාශනය වෙලා එනවා මේ ආයතන තුන හොඳට මතක තියාගන්න ඕනේ මේ ආයතන තුන පාලන ආයතන තුන හොඳට මතක තියාගන්න ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ ඉතින් මේ වගේ සිය කාර්යභාරයන් පිළිබඳ පුළුල් වූ කාර්යභාරයන් ඉදිරිව ඉදිරිය ඔයගලන්ට දැනගන්න පුළුවන් මෙතෙන්දී මේ ආණ්ඩුකාරවරයා සතු බලතල විදිහට මතක තියාගන්න මේ ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක සභාවක් හිටියා ඒ සභාවට සමාජිකයන් 15ක් හිටියා 15 දෙනෙක් හිටියා ඒ 15 දෙනාගේ සංයුතිය ඔයගලගෙන් අහන්න පුළුවන් කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා යටතේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය දක්වන්න කී දෙනෙකුගෙන් සමන්විතද ඔන්න 15 දෙනෙකුගෙන් සමන්විතයි 15 දෙනෙකුගෙන් සමන්විතයි ව්‍යවස්ථාදායකී සමාජිකය කොහොමද මේ සංයුතිය සකස් වුනේ නිලලත් නිලලත් කියන්නේ දුවේ පුතේ තනතුරු දැරු බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ තනතුරු දැරු සමාජිකයන් හිටියා කී දෙනෙක්ද 9 දෙනෙක් මේ වැඩි පිරිසක් මේ බලන්නකෝ නිල නොලත් ඉන්නේ 6 දෙනයි නින ලත්තයි ඉන්නවා 9 දෙනෙක් එහෙනම් බහුතරය කියලා කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් 15න් 9 දෙනෙක්ම නිල ලත් සමාජිකයෝ මේ නිල ලත් සමාජිකයෝ ආණ්ඩුකාරවරයාට පක්ෂග්‍රාහී වුණා කොහොමද පක්ෂග්‍රාහී වුනේ මෙන්න මේ ආකාරයට ඒගොල්ලෝ පත් කරපු ආකාරයන මෙන්න මේ විදිහට පත් කරලා තියෙන ව්‍යවස්ථාදායක සභාව 1833. නිලලත් සමාජිකයේ 9 දෙනා පත් කරේ ආණ්ඩුකාරවරයා විසින් නම් කිරීම. නිල නොලත් සමාජිකයින් 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාගෙනුත් හතුන් කොටස් තුනකට බෙදුනා. මොනවද ඒ කොටස් තුනක් නෙවෙයි හතරකට බෙදුනා. ඒ හතර යුරෝපීයන් සිංහල ද්‍රවිඩ සහ බර්ග කියලා යුරෝපීයන් සිංහල ද්‍රවිඩ බර්ග කොහොමද මේ සංයුතිය සකස් වුනේ යුරෝපීයන් කියන්නේ කවුද මේ රටේ උපන්දා හිටියද යුරෝපීයන් නැහැ අන්න අර ඉස්සෙල්ලා කියපු වතු වගා ක්‍රමයේ යටතේ වතු වගාව යටතේ ඒ වතු වගා කටයුතු සිදු කරන්න ඒ වතු පවත්වාගෙන යන්න අර මිලදී ගත්තා කිව්වනේ අන්න ඒවා පවත්වාගෙන යන්න යුරෝපීයන් පිටසක් ලංකාවට වෙලා හිටියා අන්නේ ගොල්ල තමයි යුරෝපීයන් කියලා කියන්නේ. සිංහල කියලා කියන්නේ අපේ රටේ අතීතයේ ඉඳලා හිටපු සිංහල නායකයෝ.
විවිධ ප්‍රතිසංස්කරණ ඉල්ලපු නායකයෝ ප්‍රභූන් හදල පිරිස තමයි මේ නායකයන් බවට පත් වුනේ. අන්න ඊළඟ ද්‍රවිඩ කියලා කිව්වේ අපේ රටේ අර වතු වගා කටයුතු සඳහා මේ මේ රටට ගෙන්නපු ද්‍රවිඩ ජනතාව හිටියා. මේ ඊළඟට මේ රටේ හිටපු ද්‍රවිඩ ජනතාව හිටියා සියලුම දෙනා සඳහා ඒ සියලුම දෙනා ද්‍රවිඩ කියන අදහසින් ගන්න. ඊළඟ බර්ගර් කියලා කියන්නේ මේ ඒත් වෙනත් ජාති වෙන රටවල් වලින් අර මේ මේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ කාලයේදී අපේ රටේ ඇවිල්ලා පදිංචි වෙච්ච පිරිස්. ඔන්න ඔය ජන කොටස් අද වෙනකොටත් ඉන්නව නේද දුවේ පුතේ? ඔය ජන කොටස් අපේ අපේ මේ ජාතීන්ගේ සංයුතිය පෙන්නකොට සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් මැලේහා වෙලා තුයන ආදිවාසීන් දැන් වර්ග වෙලා තියෙනවා. කොහොම නමුත් මේ ඒවා මේ වර්තමානයේ මේ අතීතයේ මේ 1833 ව්‍යවස්ථාදායක සභාව පිහිටනකොට සමාජිකත්වයේ තමයි මේ පෙන්වන්නේ. යුරෝපීයන්ගෙන් තුන් දෙනෙක්පත් කරා සිංහල එක්කෙනෙක් ද්‍රවිඩ එක්කෙනෙක් නියෝජිතයෙක් බර්ගර් එක නියෝජිතයෙක්. මේගොල්ලෝ ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන්. තේරුණාද? එතකොට මෙන්න මේ යුරෝපීයන් තුන් දෙනා මේ යුරෝපීය ජාතීන් වෙනුවෙන් පත් කරපු තුන් දෙනාත් අර නිල නොලත් 6 දෙනාගේ ඒ ඒගොල්ලන්ගෙන් තුන් දෙනෙක් ඒ තුන් දෙනාත් පක්ෂග්‍රාහී වුණේ කාටද? අන්න අර නිලලත් පිරිසට. තේරුණාද? බ්‍රිතාන්‍යයන්ට තමයි පක්ෂග්‍රාහීව කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒවා ඉදිරියේදී ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන්න හේතු වුණා. ඊළඟට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථායක සභාවේ මේ මෙන්න මේ මේ ඉස්සලා කියපු සංයුතිය තුළ ඇතුළත් විශේෂිත කරුණු අහන්න පුළුවන්. 1833 කෝර්බෝ කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් ව්‍යවස්ථාදායක සභාවේ ඇති කළේ ඒ සංයුතියේ ඔබ දකින විශේෂිත කරුණු මොනවාද? අන්න එකක් තමයි ජන වර්ග පදනම්ව ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කරා. ඔයගොල්ලෝ දැක්ක නේද? ජන වර්ග සිංහල ද්‍රවිඩ බර්ගර් ඒ වගේම යුරෝපීයන්. ඒ ජන වර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමය ආරම්භ කළේ 1833 කෝල්බ්‍රුක් කොමිෂන් යෝජනා ක්‍රමය යටතේ. හොඳට මතක තියාගන්න. අනිත් එක තමයි වාර්ගික. මේකට කියන්නේ මේ පොදුවේ මේ ක්‍රමයට කියනවා ජන වර්ග පදනම් කරගෙන නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමය හඳුන්වනවා කෙටි නමකින් වාර්ගික නියෝජනය. මෙන්න මේ වාර්ගික නියෝජනය තමයි ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා ගියේ. වාර්ගික නියෝජනය හොඳට මතක තියාගන්න. ඊළඟ දුවේ පුතේ මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් ඇති කරපු තවත් වැදගත් දෙයක් තමයි ඒ මේ ප්‍රතිසංස්කරණ වල දකින ව්‍යවස්ථාදායක හා විධායක සභාවෙක ඒ කාරණෙත් එක්ක බලනකොට මෙන්න මේ පාර්ලිමේන්තුවාදී ආණ්ඩුක්‍රමයකට පදනම වැටුණා. මොකද්ද පාර්ලිමේන්තුවාදී ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ? අපි දකිනවා අද පවතින පාර්ලිමේන්තුවාදී ආණ්ඩුක්‍රමය. පාර්ලිමේන්තුව අපේ ප්‍රධාන මේ මේ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වන ආයතනය මොකද්ද? පාර්ලිමේන්තුව. ඉතින් ඕනෝගට පදනම සකස් වුණේ මෙන්න මේ මේ කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ තුලින් පාත් කර ගැනීමත් සමග. එතකොට මම ඔයගොල්ලන්ට පොඩි රූප රාමුවක් මෙතෙන්දි පෙන්නනවා, දර්ශනය කරනවා. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට ටිකක් දර්ශනය වෙනකොට තේරෙයි මේ අපේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව කියන ගොඩනැගිල්ල තුල මේ ආයතනය තුල ව්‍යවස්ථාදායක සභාවක් අද සකස් වෙලා තියෙනවා. අන්න ඒකට පදනම සකස් වුණේ 1833 කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින්. ඊළඟට අපි බලමු මේ ඒ පාර්ලිමේන්තුවේ ඇතුළත දර්ශනයක්. සියල් හැමදෙනා මේවා දැකලා ඇති ඇතුළත දර්ශනයක්. ඊළඟට මේ අර කපි කතා කරා ව්‍යවස්ථාදායක වගේම විධායක සභාවක් ගැන. මේ විධායක සභාව සකස් කරේ මෙන්න මේ විදිහට. එතෙන්දි මූලාසනය ගත්තේ ආණ්ඩුකාරවරයා. විධායක සභාවේ මූලාසනය ආණ්ඩුකාරවරයාට තමයි පැවරුණේ. ඊළඟට යටත් විජිත ලේකම්වරයෙක් හිටියා. පත් කරා. ඊළඟට තව එක්කෙනේ භාණ්ඩාගාරික ගණකාධිකාරී ඔය යනාදී මිනුම්පති යනාදී වශයෙන් මේ සියලුම විධායක සභාව පත්කලේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ ලංකාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විධායක සභාවක් පිහිටෙවූ. ඊට පස්සේ දුවේ පුතේ රේගුවයි කමි මේ විධායක සභාවට අයත් වන අය. එතකොට කෝල්බ්‍රුක් යෝජනා වලින්
දෙවැනි මේ යෝජනා විදිහට ගන්නේ උඩ රට හා පහත රට ප්‍රදේශ ඒකාබද්ධ වූ පාලන ක්‍රමයක් හඳුන්වලා දුන්නා. අර මං කලින් කිව්වා මේවා ටික ටික මම මතක් කරා. මෙන්නේ උඩ රට හා පහත රට ඒකාබද්ධ පාලන ක්‍රමයක් ඇති කරන්න හේතුව උඩ රටට හා පහත රටට වෙනම පාලන කටයුතු පැවැත්වීම වියදම් අධිකයි. එන්නේ නිසා ඒක හැඳින්වුවා ඒකීය පාලනයක් කියලා. මෙන්න මේ විදිහට තමයි උඩ රට පහත රට ප්‍රදේශ හඳුනාගන්නේ. කහ පාටින් දිස් වෙන්නේ 1766 බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ. රෝස් පාටින් පෙන්නන්නේ මහනුවර රාජධානිය පෙන්නනවා. ඒ වටේ තියෙන සීමාව කඩරි වලින් පෙන්නනවා මහනුවර රාජධානියේ සීමාව. ඉතින් මෙන්න මම අර කිව්වේ අර වෙරලාසන්න වෙරමෙම වරායන් ගෝකන්න මහාතිත්ත ඊළඟට කොළඹ වගේ වරායන් එක සම්බන්ධතාව පවත්වන්න අමාරුයි මේ මධ්‍ය කඳුකරේ හින්දා. ඒ නිසා තමයි මේ මධ්‍ය කඳුකරේ යටි අරමුණු මුල් කරගෙන තමයි මේ මහනුවර රාජධානිය කොමාරි අත්පත් කරගත්තේ. ඊළඟට ඒ විදිහට වියදම් අඩු කර ගැනීම ගොලන්ගේ බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ බවට පත් වුණා. අනිත් යෝජනාව තමයි කෝල්බ්‍රුක් යෝජනාවල පරිපාලන කටයුතු සඳහා මුළු රටම පළාත් පහකට බෙදීම. මං කලින් මතක් කරා. මේ පළාත් ටික මෙන්න මේවා මුලින් තිබ්බ පළාත්. මොනවද? ඒ පළාත් වලට 833 වන විට බෙදී මෙන්න යාපනයේ මන්නාරම අනුරාධපුරය පුත්තලම හලාවත මීගමුව කොළඹ කලුතර ගාල්ල මාතර හම්බන්තොට මඩකලපුව මහනුවර යනාදී වශයෙන් ගොඩාක් බෙදින් තිබ්බා. මේ විදිහට බෙදීම් තිබ්බහම මේ පරිපාලනය අපහසුයි. අන්න ඒ නිසා තමයි පාලන ඒකක පහකට සකස් කරා මෙන්න මේ විදිහට. උතුරු පළාත ඒකේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ යාපනයේ විදිහට ගත්තා. දකුණු පළාත ගත්තා. දකුණු පළාතේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ බවට ගාල්ල, ඊළඟට නැගෙනහිර පළාතේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලය, බස්නාහිර පළාතේ කොළඹ සහ මධ්‍යම පළාතේ මහනුවර වශයෙන් ප්‍රධාන පාලන මධ්‍යස්ථාන පහක් ඇති කළා. කවුද මේ පාලන මධ්‍යස්ථාන භාරව කටයුතු කළපු නිලධාරියා? හැඳින්වුවේ මොකක් කියලාද? පළාත් භාරව හිටියා ඒජන්තවරේ. මේ ඒජන්තවරයා තමයි මේ පළාත් සම්බන්ධ විශේෂයෙන් කටයුතු කරේ. මේ කටයුතු සම්බන්ධව මේ මොනවද කියන එක ඕගොල්ලන්ට ලොකු ආදානයක් යොමු කරන්න ඕනේ නෑ දුවේ පුතේ. ඕගොල්ල මෙන්න මේ පළාත් ටික මොනවද කියලා දැනගන්න එක නම් ඉතාම අත්‍යවශ්‍යයි. සිටියමේ හඳුනාගන්න මෙන්න සිටියම. මේ සිටියමෙන් හඳුනාගන්නේ පළාත් පහකට බෙදුවේ කොහොමද කියන්නේ? මෙන්න පළාත් පහ බෙදපු බෙදලා තිබුණු ආකාරය. මේ සිටියමෙන් හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. හිස් තැනක් තියලා දෙන්න පුළුවන් මෙන්න මේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යටතේ බෙදලා තිබුණු මේ පළාත් පහ නම් කරන්න කියලා දෙන්න පුළුවන් නේද? අන්න ඒ නිසා ඒවා හොඳින් මතක තියාගන්න ඕනේ. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම කියන එක මම ගොඩාක් දුරට පැහැදිලි කරා. කොහොමද මේ 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 උනේ කියන එක? අර මේ තමන්ගේ ප්‍රදේශයට අදාළ වැව් වමුණු ප්‍රතිසංස්කරණය කරමින් මේ කරපු ඒ අනිවාර්යෙන් කරපු සේවා ක්‍රමය නැති වුණා. වතුවගාව සහ බ්‍රිතාන්‍ය පාලනයත් සමග ඒක අහෝසි කරානේ. අන්නේ අහෝසි කියන්නේ මොකද්ද? නැති කරා. ආය මේ අනිවාර්යයෙන් මේ කටයුතු වල වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඒවට පඩියක් යටතේ පඩි යටතේ වැටුපට වැඩ කරන කම්කරුවන් පිරිසක් බිහි වුණා. ඒකට කියන්නේ මොකද්ද පුතේ? වැටුපට වැඩ කරන කම්කරුවන් පිරිසක් බිහි වුණා. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි වුණා. තේරුණාද? එතකොට අන්නේ විදිහට ඊළඟට මේ යෝජනාවල මේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන්නේ මොකද්ද කියලා මම පෙන්නලා තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ ඒකෙන් කියන්නේ පුතේ රටේ සිටි වැඩිහිටි පිරිමි සියලු දෙනාම ආරුද්දට නියමිත දින ගණනක් රජේ නොමිලේ සැපේම සේවා සැපේම තමයි අනිවාර්ය සේවා ක්‍රමය කියලා හඳුන්වන්නේ. ඔයගලගේ පොතේ ඔවා සඳහන් වෙනවා. හොඳින් කියවලා බලන්න. ඊළඟට කෝල්බ්‍රුක් යෝජනා යටතේ ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කරා. හොඳ ප්‍රතිසංස්කරණය. මේක දුවේ පුතේ අපිට හොඳ වාසියකට පෙරළුණා. ඇයි මේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඇති කරේ? බ්‍රිතාන්‍යයන්ට වාසි වෙන්න. ඇයි? බ්‍රිතාන්‍යයන්ට මහත් වියදම් දරන්න සිද්ධ වුණා. ඒ රටින් ලංකාවේ මේ වතුවගා කටයුතු ආදිය පවත්වාගෙන යන්න නිලධාරීන් ගෙන්න ගත්තා. ඒගොල්ලන්ට විශාල වියදම් කරන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ නොඑක් නොඑක් දේවල් ඉල්ලීම් කරනවා. විශාල වියදමක් යනවා. වැටු වැඩියෙන් ගෙවන්න සිද්ධ වුණා. යන්නේ නිසා මොකද කරේ? මෙන්න මේ ප්‍රතිසංස්කරණ තුලින්
කල්පනා කරා කෝල්බ්‍රුක් සහ කැමරන් මොකද්ද කල්පනා කරේ වියදම් අඩු කරන්න ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරලා ඒගොල්ලන්ගෙන් මේ සේවයට බඳවා ගන්න අඩු වැටුපකට ගන්න පුළුවන් කියලා හිතන්න ඇති නේද අන්න එහෙම තමයි ඉතින් අන්න ඒ නිසා හැබැයි ඒක දුවේ පුතේ අවසානයේ අපිට වාසියක් වුණා අපේ ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් බිහි වුණා ඒ මධ්‍යම පන්තිය තමයි බ්‍රිතාන්‍ය රජය අපිට කරන හැම දෙයක්ම අවබෝධ කරගත්තා ඒගොල්ල තමයි අවසානයේ නොඑක් ප්‍රතිසංස නිදහස දිනා ගැනීම සඳහා සටන් ව්‍යාපාරවල මූලිකත්වයේ ගත්තේ ඒගොල්ල ඉතින් මේ ඉංග්‍රීසි අධ්‍යාපනය අපේ රටේ නගා සිටීම සඳහා පාසල් පිහිටෙව්වා නොඑක් ආකාරයේ ඔයගොල්ල මුල දිගෙන ගත්තා පුනරුද ව්‍යාපාරයේදී අන්න ඒකෙන් අපිට ඒක ආශිර්වාදයක් වාසනාවක් වුණා ඉතින් මම අර කිව්වේ මුලදී හොඳ දේවලුත් සිද්ධ වුණා අයහපත් දේවලුත් සිද්ධ වුණා ඉතින් දුවේ පුතේ මේක හොඳ ක්‍රියාමාර්ගයක් බවට අපිට පත් වුණා හොඳයි එතකොට යුරෝපයෙන් ගෙන්නු පලිපා නිර්ධාරින් සඳහා වියදම් අධිකණ හින්දා මම ඒක විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා ස්වදේශික නිලධාරීන් පත් කර ගැනීමට මූලික පියවර ගත්තා දැන් අපි ඉගෙන ගත්තේ මේ 9 වෙනි පාඩමේ පොඩි කොටසක් ඒ කියන්නේ එක ප්‍රතිසංස්කරණයක් විතරයි ඒ ප්‍රතිසංස්කරණය තමයි අපේ රටේ ඉදිරි සියලුම පාලනය සඳහා අඩිතාලම සකස් වීමට මූලික පියවර කීපයක් එතෙන්දී ඇති වුණා. ඒ පියවර අපි පාඩමේදී විග්‍රහ කරා. මම නැවතත් ඒව ඔයගොල්ලන්ට මතක් කරනවා. නියෝජන ක්‍රමයේ නියෝජිතයන් පත් කර ව්‍යවස්ථාදායක විධායක සභාවල නියෝජිතයන් පත් කරගත්තා. ඊළඟට ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරා ලංකාවේ ඒකීය පාලනයක් ඇති කරා. නේද අන්න ඒ වගේ ප්‍රතිසංස්කරණ ගොඩක් තියෙනවා ඉතින් තවදුරටත් ඔයගොල්ලෝ පෙළපොත කියවන්න ඕනේ පෙළපොත කියවලා හැම වෙලාවෙම සාරාංශයක් ගොඩනගා ගන්න 1815 උඩරට රාජධානී බ්‍රිතාන්‍යයන් යටතටපත් වුණා ඒ වගේම 1948 නිදහස ලබා ගන්නාත් එක් වසර 133ක පාලනයක් අපේ රට බ්‍රිතාන්‍යයන් කරගෙන ගියා ඒ කාලයේදී තමයි මේ ප්‍රතිසංස්කරණ ඇති කළේ ඉන් බිඳක් අපි මේ ප්‍රතිසංස්කරණ තුලින් හඳුනාගත්තා 1833 ප්‍රතිසංස්කරණ එහෙම නේද ඉතින් මෙන්න මේ කොටස තුලින් අහන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳ වර්ෂ පිළිබඳ අහන්න පුළුවන් පුජ්‍යලය පිළිබඳ අහන්න පුළුවන් ඊළඟට මේ සිටියම අපේ ඉතිහාස විෂයේ ඉදිරියට යාමේදී වැදගත්ම හරය විදිහටපත් වෙන්නේ සිටියම් සිතියම් ලකුණු කිරීම. මෙතෙන් දුවේ පුතේ මේ සිතියම් ලකුණු කිරීම මේ පාඩම් ඉඳලා වල ඉඳලාම යන්න ඕනේ. ඉතින් අද දවසේ අපි 9 වෙනි ශ්‍රේණිය ඉතිහාසය ඔයගොල්ලන්ගේ පොතේ 5 වෙනි පාගමේ පාඩම 3 වෙනි වාරයට නියමිත 5 වෙනි පාඩමේ එක පාඩමකින් අද අපි හම්බ වුණා මුණ ගැහුණා. අපි නැවතත් මේ වාගේ පාඩමකින් මුණ ගැහෙමු. ඕගොල්ලන්ට පුළුවන් මේ පාඩම් සියල්ලක්ම කරුණු කාරණා සියල්ලක්ම දෙක බලා ගන්න YouTube චැනලයේ එන්නයි නාලිකාව හරහා. ඉතින් ඕගොල්ලෝ ඒ දෙක කරන්ඩ දිගටම gedet වෙලා මේ විෂය මේ නාලිකා ඔස්සේ ඔබේ විෂය කරුණු දැනගන්න දැනුම වැඩි කරගන්න හොඳට රූපරාමයක ඕගොල්ලන් මේවා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දුව පුතේ නැවතත් අපි මේ වගේම පාඩමකින් හමු වෙමු. අයිබෝවන්.